මහියංගන රජමහාවිහාරයේ පෙරහැරට සහභාගී වූ සීතා ඇතින්නට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන්නේ මහියංගන රජමහාවිහාරයේ විහාරාධිපති පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්කිත හිමියන් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා. කිසිඳු සොයාබැලීමකින් තොරව එම ඇතින්නට වෙඩි ප්‍රහාර 6ක් එල්ල කර ඇති බවයි net news වෙත අදහස් දක්වමින් උන්වහන්සේ පැවසුවේ. එපා කියද්දී මේගොල්ලෝ ඒක වෙඩිලා තිබ්බර රබර් උණ්ඩ තමයි තිබ්බයි කියලා කියන්නේ. ඊට පස්සේ ඒක තියලා ඉතින් ඒතෝට වනාලිය साधारण විදියට වෙලා බලලා මේ ක්‍රියාත්මක කරන්න මොකක් හරි يعني ඒ වගේ දේවල් ඉදිරියටත් නොවෙන්න يعني වල්කීමක් ඇතුළු වැඩ කරන්න එපායි කවුරුණත් වැඩ කරනකොට ඉතින් ඒක නිසා මම මොනවා හරි සාධාරණ ලෙස මේක මොනවා හරි කටයුතු කරන්නයි කියන එක තමයි මට කියන්න තියෙන්නේ. සීතා ඇතින්න ඉලක්ක කරගනිමින් වෙඩි ප්‍රහාර එල්ල කිරීම පිළිබඳ Tamanta සැකයක් පවතින බව එම ඇතින්නගේ හිමිකරුවන SN රොෂාන් net news වෙත කියා සිටියා. සීතා කියන ඇතින්න 1992 තමයි මගේ පියාවිදි මිලදී ගත්. ඒ ගත්ත දවස් ඉඳන් ලංකාවේ දේපදේශවල පෙරහැර स्वाधीन परीक्षण දින යලි ඇති නොවීමට වෙඩි තැබීම සිදු කළ නිලධාරීන්ට රෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවයි හිලෑ අලියතුන් නායකකරුවන්ගේ සංවිධානයේ ලේකම් ධම්සිරි බණ්ඩාර පැවසුවේ. අපිට හිතා ගන්න බෑ මේ විදිය ඉතිහාසයේ කිසිම දිනයක අලියතුන් පෙරහැරකට ගියාම ඒ පෙරහැර මංගල්‍යයේ අවසන් වෙලා බඳ තබන ස්ථානයට ඇවිල්ලා කිසිම රබර් රොණ්ඩ වලින් හෝ එව නැත්නම් ජීව රොණ්ඩ වලින් කිසිම දවසක වෙඩි තියලා නැහැ. එතකොට පැහැදිලිව වනජීවි නිලධාරීන් අලියතුන් බඳ තබා තබන ස්ථානයට ඇවිල්ලා අලියතුන් පරීක්ෂා කරන පෙරහැරට ඉස්සර පෙරහැරෙන් පස්සෙත් පැහැදිලිව ඒතර බඳින බව දන්නවා. දැනදැන අපිට මේ හිතා ගන්න බෑ මොන හේතුවකට ඇවිල්ලා මේ විදිය වෙඩි තිබ්බද කියන එක. ඒ නිසා වහාම අපක්ෂක පාති පරීක්ෂණ පාත්වල මේ මතුවට මේ වාගේ අපරීක්ෂාකාරීව මෙවැනි මේ බලනකොට අපිට අලියතුන් නද ඉතාලම අඩු සංඛ්‍යාවක් ඇතිව පෙරහැර වලට අපි ගාලි මදි වෙලා ප්‍රශ්නවලට මුහුණ දීලා ඉන්න තියෙන වෙලාවක මෙවැනි දේ කරන නිලධාරීන් අපරීක්ෂාකාරීව කටයුතු කරන අය පිළිබඳව වහාම නීති මගින් ක්‍රියාත්මක කරන්න කියන එක තමයි අපි ඉල්ලා සිටින්නේ. ප්‍රහාරයට ලක් වූ සීතා ඇතින්නගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ net news පෙරාදිනේ විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ අංශ ප්‍රධාන මහාචාර්ය අශෝක දඟොල්ලගෙන්ද විමසීමක් කළා. තුවාල ඔක්කොම තියෙන්නේ හෘද වස්තු ප්‍රදේශයේ විතරමයි වම් පැත්තේ ඇතින්නගේ. ඉතින් ඇතින්නට කොච්චර අසනීපයිද කියලා දැනට කියන්න බැහැ. දැනට කෑම කාල වතුර බීලා ඉන්න බව තමයි දන්නේ. ඇවිදින්න අමාරුයි. ඉතින් අපි ඒකට මේ ගෙනියන්න එපා කියලා තියෙනවා. මොකද අපිට සෞඛ්‍යමය වශයෙන් කිසිම වගකීමක් ගන්න බෑ මේ තුවාල කියලා තියෙන තැන එච්චර කියලා කොහොමද හොඳ නැහැ. හෘද වස්තු උඩට වෙඩි තියෙන එක හොඳ නැහැ නේ. ඉතින් මොකද්ද වෙන්නේ කියලා කියන්න බෑ. තව දවස් දෙක තුනක් යනකම්. ඇවිදින්න බෑ. යාට ඇතර වේදනයි අත. ඒතර ඇවිදින්න බෑ. ඇවිදින්න අකමැති. ඒක තමයි අපිට තියෙන සැකේ. ඒක තමයි අපිට බය. මහියංගන රජමහාවිහාරයේ පෙරහැරට සහභාගී වූ සීතා ඇතින්න වෙඩි ප්‍රහාරයට ලක් වුණේ පෙරහැර අවසන් වී දේවාලයට ආසන්න ස්ථානයක බැඳ තබා සිටියේදී. අදාළ වෙඩි තැබීම සම්බන්ධයෙන් වනජීවි දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කරන සිවිල් ආරක්ෂක නිලධාරියෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. සැකකාරයම නිලධාරියා මහියංගනේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර අපමත නිදහස් කර තිබුණා. යළි නඩුව ඔක්තෝබර් 10 වනදා කැඳවීමට නියමිතයි.